ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සුදුවන් වලින් පුද්ගලින් පැහැර ගැනීමේ සිද්ධි සහ ප්‍රභාකරන්ට අයත් රත්රන් මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවේදී එම චෝදනා සිදු කළ පුද්ගලින් දෙදෙනා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් රක්ෂිත වන්දනාගාරගත කෙරුණා. එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුවා. දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුද්ගලින් දෙදෙනා එම මාධ්‍ය සාකච්ඡාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරින්තුවක් ලබා ගන්නැයි නීතිපතිවරයා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා. යනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබූ අතර එම ඉල්ලීම පිළිගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු අමාත්‍යවරයාට වරින්තු නිකුත් කරනු ලැබුවා. ඒ අතර කොළඹ පිහිටි රාජිත සේනාරත්න මහතාගේ නිවසට අද පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා. Maxis, number one tie in Sri Lanka.